විදුලි බලහා බලශක්ති අමාත්‍යංශයේ ඇති වුණු අක්‍රමිතා පිළිබඳව මම සාකච්ඡා කරා. ඒකෙන් පළවෙනි එක උනේ 2022 කන්දිත නීතික සංස්ථාවේ හිටපු දේශපාලන අධිකාරිය සහ ඊළ නිලධාරීන් විසින් බිලියන 36ක වංචාවක් කරා කියලා. ඒතර ඒ වගේම දෙවැනි එක උනේ Enjoy the fastest delivery. දෙදාස් විසිතුනේ පෙබරවාරි මාසයේ මම මහජනපිතා කොමිසමේ සභාපතිවරයා වචෙන් ඉඳපු කාලයේ අනීතික වශයෙන් අනෙකුත් සමාජිකයන් සහ දේශපාලන අධිකාරිය එකතු වෙලා විදුලි බිල වැඩි කරලා ඒ විදුලි බිල වැඩි කිරීම ඒ වගේම ඒ රැස්වීම අනීතිකයි කියලා මම මහාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ දාපු ඒ නීති කෘත්‍යයට ඉදිරියට ගෙන යාමට ඒ කියන්නේ ලීව් ටු ප්‍රොසීඩ් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් ඒ අනිව ඒකින් ගම්මිය වෙන්නේ ඉදිරියේදී මම දන්නේ ඒ පිළිබඳ නියෝගයක් ලැබෙයි ඒ විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි යනුව තමයි මම කිව්වේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශවල ඇතිලා තියෙන ඒ දූෂණයේ වංචාව ඒ වගේම අසාධාරණ ක්‍රියාකාරම් වල ක්‍රියාකාරකම් වලට විරුද්ධ වුණ නිසා ඒ වගේම තෙල්මිල අඩු කරන්න කියලා කියපු කතාව නිසා මාව මහජන යුක්තිතා කොමිස්ම සභාවෙන් සභාපතිවරයා වශයෙන් ඉන්නකොට පහුගිය ආණ්ඩුව කාලේ මාව මහ පාර්ලිමේන්තුවේ ඡන්ද 121ක් කරගෙන මාව ඒ මගේ තනතුරෙන් ඉවත් කරන ලැබුවා. මේ හැමදේම සිදු කරන ලැබුවේ මම මහජනතාව වෙනුවෙන් හඩක් නගලා මහජනතාවට අවශ්‍ය ඒ සාධාරණ ඉටු කරන්න. හැබැයි ඒ සාධාරණ ඉටු කිරීමේ ඊළඟ ක්‍රියාදාමය තමයි මම ලබන මාස 14 වෙනිදා එන මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා මම තරඟ වදිනවා. අරුණළු ජනතා පෙරමුණෙන් ඒකේ ලකුණ වතුර ටැප් එක, වෝටර් ටැප් එක මගේ අංකය 7 මැදන අංක 7 කාටවත් අමතක වෙන විදියක් නැහැ. ඒ අනුව මම හිතනවා විශේෂයෙන්ම කොළඹ ජනතාව, කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මම මගේ ඉහළ රාජ්‍ය තනතුරු හොබවන කාලයේ 2008 ඉඳන් මර්චන්ට් බැංකුවේ 2012 අපන සංවර්ධන බැංකුවේ 2020 මහජන උපිතා කොමිසම සභාවේ ඉඳලා මහජනතාවට මහජනතාව වෙනුවෙන් සටන් කරලා මගේ රැකියාව නැති කරගෙන ඒ සාධාරණ ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලැබුවා. ඒකේ දිගුවක් වශයෙන් තමයි මම මහමැතිවරණය වෙන්නේ. මට දේශපාලනයෙන් ලබා ගන්න කිසිම දෙයක් නැහැ. මම දේශපාලනයට අවතීර්ණ වෙන්න යන්නේ, පාර්ලිමේන්තුවට යන්න යන්නේ පවත්නා කිසිම කිසියම්ව රජයකට. ඒ අවශ්‍ය බලපෑම් කරලා මහජනතාව වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් හඬක් නැගීමට මහජනතාව වෙනුවෙන් සටන් කර ඒ අයිතිවාසිකම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට. ඒතර කවුද රජයේ ඉන්නේ කියන එක මට වැදගත් වෙන්නේ නැහැ. මම දන්නවා මම මහජන ඔබලා දන්නවා මම මහජන මම මහජන උපිතා කොමිසමේ වැඩ කරන කාලේ හිටපු ජනාධිපතිවරයාට රජයට ඇමතිවරුන්ට සම්පූර්ණ සියලු දෙනාටම විරුද්ධ වෙලා මහජනතාව වෙනුවෙන් නිර්භයව සටන් කරලා තියෙනවා. ඒ සටන මහජනතාව වෙනුවෙන් ඉදිරියට කරගෙන යාමට ඒ තමන්ගේ වටිනා ඡන්දය අරුණළු ජනතා පෙරමුණේ අංක 7 ඉදිරියෙන් ලකුණු කරලා ජනකරත්නාය ගැන මම පාර්ලිමේන්තුවේ අරින්න මම දන්නවා මට දේශපාලනයේ කිසිම දෙයක් ලබා ගන්න නැහැ. මම හොඳ ව්‍යාපාරිකයෙක්. මට දේශපාලනයේ හොයන්න දෙයක් නැහැ. මම හැමදාම දූෂණයට වංචාවට විරුද්ධ කෙනෙක්. ඒ අනුව තමන්ගේ වටිනා ඡන්දය ලබා දීලා ඉදිරියේදී අපි කියනවා මේ 225 එපා කියලා. 225 ඔක්කොම අයින් කරලා පිරිසිදු දේශපාලනයෙන් වංචා නොකරන දූෂණයට ලක් නොවන බංගනි පුද්ගලයෙක් අනිවාර්යයෙන් මහජනතාව ඉදිරියේදී විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් කර ගනී කියන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ සඳහා මම ඒ මහජනතාවෙන්නේ මම පොරොන්දු වෙන්නේ අපි දන්නවා 140ක් විතර ඉන්න ලංකාවේ දැන් මේ ආහාර තමන්ගේ වේතුන ආහාර සකසා ගන්නට බැරි. ඒ වගේම අපි දන්නවා මේ දවස්වල තියෙනවා මේ වර්ෂාව සුමානයක වර්ෂාව නිසා කොළඹින් භාගයක් ගැට වෙලා ගම්පහ යටලා මේකට හේතුව තමයි අපි දන්නවා මේ දේශපාලනඥ අවුරුදු 76ක් තිස්සේ ඒ වගේම දැන්ට ඉන්න ජනාධිපතිවරයාත් අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ මේ වගේ ඉතින් ජනාධිපතිවරයෙක් වශයෙන් තමන් ඉදිරිපත් වෙනවා නම් එහෙම මේ වගේ ආපදාවලදී හැසිරිය යුතු ආකාරයක් ක්‍රමවේදයක් තියෙනවා. මොකද මේක අනිවාර්යයෙන් නැති කළ යුතුයි. නැත්නම් අපි දන්නා මේ අවුරුදු විතරක් දෙපාරක්ම මේ ගංගාතුර තත්ත්වයට කොළඹ ප්‍රදේශයේ ඒ වගේම අනිත් ප්‍රදේශ ලක්ුණා
මේකට ඕන සාමාන්‍යයෙන් හොඳ ක්‍රියාදාමයක් වැස්ස හැම වෙලාවෙම වැටෙනකොට යට වෙන ක්‍රමයක් තියෙනවා නම් එහෙම අපි දේශපාලනඥ ඔක්කොම මේක ෆේල් වෙලා ඉන්නේ ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න දන්නේ නැහැ එයාලට කිසිම ප්ලෑන් එකක් නැහැ ඒ නිසා රාජ්‍ය පරිපාලනයේ පිළිබඳ හදාරලා තියෙන රාජ්‍ය පරිපාලනයේ නියුතු වෙලා මහජනතාවට සේවයක් කරපු මං වැනි පුද්ගලයෙක් ඉදිරියේදී අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන පදනමේ ඉන්නේ ඒ නිසා ඔබගේ වටිනා ඡන්දය ඊළඟ මැතිවරණයේදී අරුණළු ජනතා පෙරමුණේ අංක 8 ඉදිරියෙන් ගහලා මාව පාර්ලිමේන්තුව අරින්න ඔබගේ ඔබ වෙනුවෙන් සටන් කිරීමට මම එදත් අදත් හෙටත් කැප වෙලා ඉන්නේ